2025 ජුබිලි වසර ප්‍රකාශයට පත් කිරීම. එම්බා අහස්තලය වැසි වලාකුලක් මෙන් දැහැමිකම් වස්වන්න. ගැලවීම හටගන්නා පිණිස පොළව විවර වේවා. විමුක්තියේ මල්ද එහි පිබිදේවා. සමිදානන් වන මම මේ සිදුවන්නට සලස්වමි. ඒනයින් වසර 2025කට පෙර එහෙත් කාලය සම්පූර්ණ වූ කල දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපතලත් ව්‍යවස්ථාව යටතේ උපන් සිය පුත්‍රයාණන් එවා වදාළ සේක. ක්‍රිස්තුස් වර්ෂ 2025දී දේවපුත්‍රයාණන් වහන්සේ මිනිසත් බව ගැනීමේ හා පුරාතනයේ දිවස්වරුන් මගින් කරන ලද පොරොන්දු පූර්ණත්වයට පත්වීමේ ජුබිලි වසර අපි සමරමු. අපගේ සමිධානන් හා ගැලවුම්කරුවාණන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ මානව ඉතිහාසය තුළට සදාතන දෙවිපියාණන් වහන්සේගේ අභිමතය පරිදි සුද්ධාත්මයන්ගේ බලයෙන් වැඩම කළ සේක. බෙත්ලෙහෙම තුළ ජේසුස් ස්වාමින් වහන්සේගේ උපත ඉතිහාසය තුළ සඟවා තැබිය නොහැක. මුළු මානව ඉතිහාසයේම උන්වහන්සේ වෙත යොමු වී ඇති අතර අනාගත කාල පරිච්ඡේදය හා ඉදිරි අනාගත ලෝකයේද උන්වහන්සේගේ වැඩ සිටීමෙන් ආලෝකවත් වෙයි. බලාපොරොත්තුවේ වන්දනාකරුවන් යන තේමාව ඔස්සේ විශ්ව කතෝලික සභාව 2025 වසරේදී ජුබිලි වසර සමරන්නීය. ජුබිලි වසර වරප්‍රසාදයේ විශේෂ වසරක් වන බැවින් දෙවියන් වහන්සේගේ දේව සංරක්ෂණය හා දේව දයාව පිළිබඳ අපගේ මතකය අලුත් කරන අතර එය දෙවියන් වහන්සේ සමග යහ සම්බන්ධතාවයක් කරා අප යොමු කරන අවස්ථාවක්ද වනු ඇත. එබැවින් දෙවියන් වහන්සේ සමගද එකිනෙකා සමගද නිවැරදි සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට ආධ්‍යාත්මික පෝෂණයක් ඇතිකර ගැනීමටද අපට අවස්ථාව සැලසේ. දේව මාතාවන් ලෙස තෝරාගනු ලැබූ කන්‍ය මරියොත්තමාවන් වෙත අපගේ දෑස් යොමු කරගෙන එතුමිය සුදාත්ම වරමින් පිරී නව මැවිල්ලේ කුළුඳුල් පුත්‍රයා ලොවට බිහි කළ බව අප සිහිපත් නොකරන්නේ නම් ජුබිලි වසර සැමරීම අප සමග වාසය කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මාංශගත වීම අර්ථවත්ව සැමරීමක් නොවනු ඇත. තම පුත්‍ර ජේසුස් සමිධානන් වහන්සේ තම පති වූ සුද්ධෝ ජුසේතුමා සමග දේව මන්දිරයේ වෙත වන්දනා ගමනට නිරත වූ ඕතොමෝ, මෙම ජුබිලි වසර තුළ වන්දනාකරුවන් ලෙස ගමන් කරන අප සැමගේ පියවර මෙහෙයවන සේක්වා. මෙම ජුබිලි වසරේ වරප්‍රසාදය මගින් අප නවතාවයට පත්කර බලාපොරොත්තුවේ වන්දනාකරුවන් ලෙස ස්වර්ගීය නිධානයන් කෙරෙහි ඇලුම් වන්නට අප හැම දෙනම යොමු කරන සේක්වා. ක්‍රිස්තු සමිධානන් වහන්සේ තුළ ගරු පූජා ප්‍රසාදිවරුනි, ගරු සහෝදරවරුනි, ගරු පැවිදි සෝවිරියනි, මා හිතාදර සහෝදර සහෝදරියනි, සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් විශ්ව එඬේරාණන් විශ්ව එඬේරීක දූරේ 11 වසර සිහි කරන මෙම වසරේදී කොළඹ අගරදුගුරු වසමේ රදගුරු හිමිපාණන් වන මැල්කම් කාදිනල් රංජිත් වන මා තේවත්ත ලංකාවේ අප ස්වාමි දුවගේ බැසිලිකා සිද්ධස්ථානයේදී ඉතා ගාම්භීර ලෙස ගෞරවාභිමානයෙන් ප්‍රශංසාවෙන් අපේක්ෂාවෙන් හා නිහතමානීව අපගේ රදගුරු වසම තුළ සියලු සැදැවතුන් වෙත ප්‍රකාශ කර සිටින්නේ 2024 පෙබ්‍රවාරි 3 දිනවන අද දින සිට 2025 දෙසැම්බර් 24 වෙනි දිනදා දක්වා ජුබිලි වසරක් ලෙස නම් කර එය අපගේ රදගුරු වසම තුළ සමරන ලෙසයි. මේ වගට අත්සන් කළේ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා 2024 පෙබ්‍රවාරි 3 දින තේවත්ත ශ්‍රී ලංකාවේ අප ස්වාමිදුවගේ බැසිලිකා දේවස්ථානයේදීය.